ඕනටට ආගම ධර්මය කියාගෙන එනෙවුන්ගේ අපි අනිවාර්ම පරිස්සං වෙන්න ඕන්. මොකද උන් ආගම ධර්මය දර්ශනය පාවිච්චි කරන්නේ උන්ගේ නිරුවත වහගන්න. විශේෂයම මහින්ද රාජපක්ෂය බුදු හාමුදුරන්ගේ මල්ලි වගේ කතාකරට කොන්දේසි විරෙහිතුව මිනිස්සුන්ගෙන් පලිගන්න මිනිහෙක්. මේකට හොඳම උදාහරණයත් තමයි, ගෙන්න්ඩල් සරත් පොන්සේකගෙන් ගත්තු පාලිය. ඒ විතරක් නමයි මුලින් සිරානි බ්ඩාර්ණයක කියල කියන්නේ. මහින්ද රාජපක්සගේ සියලුත් අවශ්‍යතා ඉස්තකරපු සුරතලියා හැබැයි පොඩ්ඩක් වරදුනාට පස්සේ මහින්ද රාජපක්ෂ පලිගත්ත කොහොමට කියනක අපි ඉතිහා සේ දැක්ක. මේ වෙනකොට නැවතවතාවක් මහින්ද රාජපක්ස ඇගේ වෛරය රඟපාන්නට පටන් අරන් තිබෙන. ඒ වෙන කෙනෙක් සමගැනමෙයි විගේ දාස රාජපක්ෂ සමඟ. මිටෝණ ඉතිහාසේ සිද්ධවෙච්ච යම්කිසි සිද්ධයක් නැමතවතාවක් ඒ කාරම් ඒ ආකාරයම සිද්ධ වෙනවනන් පළමුවවි කඩමක් සහ දෙවන මේ එක කේදවාචකයක් කියල තමයි අපි අහලතියෙන්. විශේෂයමයි අවස්ථාවකඩි මහින්ද රාජපක්ෂ විජේදශ රාජපක්ෂ ගෙදරට වැඩිතිීබ. ඉන් පස්සේ ඔහු විපක්ෂ සමග තමයි කටයුතු කළේ. ඉන් පස්සේ විජේදාස රාජපක්ෂ කුන්දේශ විරහිතව මහින්ද රාජපක්ෂ ආරක්ෂා කරා කියන එක අපි නෙමෙයි ඔහුම ප්‍රකාශ කර ඒ විතරක් නෙමයි ඊය පෙරෙද මාධ්‍යමය ජදස राජපක්ස පිළි ගත්තා තමන් නොහිටය නම් මේමෙනකොට ගෝठාබේ ඉන්න හිරේ කියන කාරණය. මිට්‍රෝණ මේ වෙනකොට අධිකරන ඇමති වෙලා ඉන්නේ. විජේදස රාජපක්ස නීතිजනතුමාගේ ගෝල එකන් විජේදස රාජපක්ෂයෙන් වැඩ ගෙන ගත්තු එකක් තමයි අද අධි කරන්න ඇමති වෙලා ඉන්නේ.ඒකසේ වෙතත් ඕු මුූසිලයෙක් වෙලා තියෙනවායි කියලා සමහරය කියනවා. ඔවිශේෂයම විජේදස රාජපක්ස एकක් මෝලා හට මේ තනතුර ලැබනේ එක් හේතුවක්කුඩ. ඒ තමයි පෞද්ග අවුරදු හතරාමාර් පහ ඇතුළෙත. මිනිීමරු ගෝටක් කරපු හැම කුපාඩි තිරිසම් බඩක්ම අධිකරණය ඉදිරියේ සිදුරු හදාගෙන ඔහු ආරක් ෂාකිරීම. ඒක් එසේවිතත් මිට්ටරණී, හගේ දවස්ගේපේ. විජේදශ රාජපක්සෂ ඉතාමව තදිින් මේආණ්ඩුව කරගෙන යන කුපාඩි වැඩේ විවේචනය කර. විශේෂයම ව්‍යස්ථාව වෙනස් කරලා ඒකාධිපතියකු වීමට අවශ්‍ය කනක් ගපසිරේ නිර්මාණය කිරීම සම්බන්ධින් ඔ කනස්සල්ල පලකරා ඒ විතරක් නෙමයි හු ශාස්ත්‍රිය වශයෙන් මේක විග්‍රහ කර. මේකත් සමඟව මිනිීමරු මරා ඉන්නේ දැඩිකේන්තිං. මේ අවස්ථාව වෙන විට විජේදශ රාජපක්ෂට සපාතිබූ ආරක්ෂාව ත් කරලා කියයෙනමයි කියන කාරණය මේ වෙනකොට මාධ්‍ය තුළට ආරංචවෙලාතිබෙනවා. විශේෂම විජේදහස රාජපක්ෂගේ ජීවිතය මේ මොහොතේ අනතුරට තල්ලු කරමින් ගෝටාබේ රාජපක්ස කහිපිදෙනෙක් ඉදිරයේ විජේදස රාජපක්ෂට පාඩමක් උගන්නන්නට ඕනේ කියන කාරණය කීහි පොවතාාවක් කියලත් තිබෙනවා. මිටෝර්නි දේශපාලන ලෝකයේ සදාකාලික හතුරවත් සදාකාලික මිතුරවත් නෑ. මේ නි්චිත්‍රම හොතෙයි මේ මිනිීමරු ආණ්ඩුව පරාජය කරලා මේ ඒ ආධිපති වියරුවෝ පරාජය කරලා. නිච්චිතවම රටට ආදරය කරන. රටට ගැන සැලැස්මක් තිබන දැක්මත් තිබෙන දේශපාලන කණ්ඩෑමක් සැමඟ අපි පේරමුණට මිටෝනි අර්ගනතුර ජයග්‍රහණයක් නොමති බෝ ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්. ඔබ සැමටට ජයු.